මහදැන මුත්තා ජනතාවට දෙන විසඳුම් ගොඩක් වෙලාවට වැරදිලා ගියත් ඉඳලා හිටලා හරි එකක් විතර හරි ගියා. අර අපි කියනවනේ ගල් අහුරක් ගහනකොට එක ගලක් හරි වදිනවා කියලා. ඕන ඉතින් මේ කතාව ඒ වගේ එකක් තමයි. බලනවා මම හැමදාම සමිතල කියනවා මේකට ඉන්න ඉඩමල්ලි කියලා. අනේ ආමිනේ මං කොහෙන් කියලා සල්ලි හොයන්නද අලුතෙන් ගෙවල් හදන්න? අපිට ඉතින් ලොකු ආදායමක් නෑනේ. එහෙම කියලා මම හරියනවාද? අම්මයි මයි මේ සමිෂේයි මේ මගේ ළමයි දෙන්නයි මේ ටූටිගේ ඇතුලේ ඉන්නේ කොහමද? අනේ මට නම් තේරෙන්නේ නෑ හාමිනේ, මම කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? ආදායමකුත් නැත්නම් ගෙවල් හදාගන්න විදියකුත් නැත්නම් කවුරුවත් උදව් කරන්නේත් නැත්නම් අපි කොහොමද ගෙවල් හදන්නේ? එතකොට නෝනෙට මේගේ ඇතුලේ ඉන්නත් බැරි නම් මේ ප්‍රශ්නේ අපි කොහොමද විසඳන්නේ? මම මේක මහදැන මුත්තටවත් කියලා බලන්නම්. මොකද මොකද මේ තමුසේ හිමිදිරි පාන්දරම අතිමුණින් දාගෙන? අනේ මුත්තේ, අපි ලොකු ප්‍රශ්නයක වැටිලායි ඉන්නේ. අනේ අපිට පිහිට වෙන්න පුළුවන්ද? පිහිට වෙන්න ඉස්සෙල්ලා මේ තමුසේ මට කාරණාව කියලා ඉන්නවකෝ. මේකයි මුත්තේ ප්‍රශ්නේ. අපේ ගෙදර ඉන්නේ නැන්දම්මයි ආමිනෙයි මමයි ළමයි දෙන්නයි. ඒ වුණාට අපේ ගේ ගොඩක් පුංචි වැඩි. ඉතින් අපේ ආමිනේ හැමදාම මාත් එක්ක රණ්ඩු සරුවල් කරනවා මේ පුංචි ගෙදර ඉන්න බෑ කියලා. ඒ වුණාට මට ගෙවල් හදන්න සල්ලි නෑනේ. අපිට උදව් කරන්නත් කවුරුවත් නෑ. ඉතින් මට මේ ප්‍රශ්නේ මං කොහොමද විසඳගන්නේ කියලා අහන්නේ. ගෙදර කට්ටිය වැඩි නම් ගෙදර අයට ඉන්න ගේ පුංචිත් වැඩි නම් ගෙවල් හදන්න සල්ලිත් නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා එසේ මෙසේ කල්පනා කරන්න බෑ. ඔබ්බක් ඉන්නවා, මං ඒ ගැන හිතලා බලලා කියන්නම්. ඔන්න ඔබ කියපු මහදැන මුත්තා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. ඇරමිටිය අතට ඇරගෙන පොළවේ කතිරයක් ගැහුවා. රවුමක් කැන්දා. වෙනදට වැඩිය බොහොම දුරට කල්පනා කරන බවක් පෙනුණා. ආ හරි, දැන් මට කියනවා තමුසේගේ ගෙදර කුකුලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. විතර දාන ප්‍රමාණයේ කිකිලියෝ 10 දෙනෙක් ඉන්නවා මුත්තේ මාගාව. හරි හරි, එහෙනම් මං දැන් තමුසෙට කියන්නම් කරන්න ඕනද? ඔය කිකිලියෝ 10 දෙනා ගේ ඇතුළෙන් තියාගන්නවකෝ. ආනේ මුත්තේ විසුමක් නම් වෙන්නේ. ඔය ගෑණි මගේ ඔළුව කයි. ගේ ඉඳ මදිවට තව කිකිලියෝ 10 දෙනෙකුත් ගේ ඇතුළට දාගත්තා කියලා. තමුසේ ඉතින් උදෑසනක්කේ ඇවිල්ලා මාව හම්බෙලා මට ප්‍රශ්නේ කිව්වා. ඒක විසඳන හැටි තමයි දැන් මම මේ කරන්න යන්නේ. එතකොට දැන් ගෙයි පන්නේ විසඳන්න එපාද? අනේ මුත්තේ එහෙමනම් කරන්න එපා. අපිට මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳලා දෙන්නකෝ. එහෙනම් ඉතින් මං කියන වැඩේ කරනවා. අර කිකිලියෝ 10 දෙනා ගේ ඇතුළට දාගන්නවා. එහෙම දාලා ඇවිල්ලා හෙට උදේට මාව හම්බ වෙනවා. හොඳමයි මුත්තේ, මම ගිහිල්ලා එහෙනම් හෙට උදැහනේ එන්නම්. අපිට ඉන්න ඉඩ මදිවට මේ මිනිහද කිසිදු දන්නේ කිකිලිව 10 දෙනෙක් ගේතුලේ දාගෙන. අර මේ පැත්තට දුවගෙන එන්නේ අර ඊයේ ප්‍රශ්නයක් කියාගෙන ආපු මිනිස්සයා වෙන්න ඇති. ආ දැන් ඉතින් කියමුක බලන්න ප්‍රශ්නේ මොකද්ද? දැන් ගෙදර සිද්ධ වුනේ? අනේ මුත්තේ, මට රෑ එළි වෙනකන් අර මිනිස්යාගෙන් කනක් ඇහෙන්න නැති වුණානේ. ගේ ඇතුළට කිකිලියෝ 10 දෙනෙක් දාගෙන ඉඩ මදිවට ගිය ගියා රෑ එළි වෙනකම්ම හොඳටෝම මට බැන්නා. හරි හරි, ඉන්නවකෝ, මං ඒ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා පැහැදිලි කරලා දෙන්න. ඊට කලින් තමුසේ ගෙදරට ගිහින් ගෙදර අයට පැහැදිලි කරලා දෙනවා මේ මහදැන මුත්තා ඔය ගේ ඉඩ මදි ප්‍රශ්නේ විසඳලා දෙන්න හදන්නේ කියලා. ඊටත් කලින් තමුසේට ගෙදර ගිහින් කොරන්න තවත් වැඩක් තියෙනවා. ගෙදර ඉන්නවද තව හරක්?
මං ගාව කිරියල දෙනෙක් නම් ඉන්නවා මුත්තේ. හරි හරි. එහෙනම් තමුසේ දැම්ම ගිහිල්ලා කිරියල දෙනත් ගේ ඇතුළෙන් බැඳ ගන්නවා. මම හෙට උදේම එන්නම්. කොහොම හරි මේ පණ්ඩේ විඳන්න යන්නේ කියලා ගෙදර අයට කියනවා. අනේ මුත්තේ වරද්දන්න නැතුව අපේ ගෙදරට එනවද? නැත්නම් ඉතින් මට ගෙදර ඉන්න නම් හම්බ වෙන එකක් නැහැ. හරි හරි ඉතින් මං එන්නම්. මං කිව්ව වැඩේ කරනවාකෝ. බඳිනවාකෝ කිරියල දෙනත් ගේ ඇතුළේ. මේ මොකද්ද කරපු ගොන් අදේ? ඊයේ කිකිලියෝ 10 දෙනෙක් ගේ ඇතුළට ගෙනත් දැම්මා. අද බලනකොට මේ හරකෙකුත් ගේ ඇතුළේ පැනලා. අන්න දිගයි මහකරගත්ත නෑ හැට දෙනා. දැකේ උපදේශ ආරන් තමයි මේ මිනිහා පිස්සු වැඩ කරන්නේ. අනේ මුත්තේ මුත්තා මේ පැත්තට ආපු එක නම් ලොකු දෙයක්. මුත්තා මේකට විසඳුමක් දෙන්න යනවා කියලා මට නම් හොඳටම විශ්වාසයි. ඒ වුණාට මේ ගෙදර අය මේවා පිළිගන්නේ නෑ නෝ. මොකද ඕගොල්ලෝ මේ ගේ ඉඩමදි කියලා රණ්ඩු සරුවල් කරගන්නේ. මේ ඉඩමදි ප්‍රශ්නෙට මොනවා හරි විසඳුමක් දෙන්න තමයි මාත් මේ එන්නේ. ඉඩමදි ප්‍රශ්නෙට මොනවා හරි කරලා දෙනනම් අපි ඉවසලා ඉන්නම්. ඒකනේ කියන්නේ මුත්තේ, මේ ගොල්ලෝ කිසි දෙයක් තේරුම් ගන්නේ නැහනේ. මුත්තා වගේ දැනුම තේරුමක් ඇති කෙනෙක් උපදේශයක් දෙනකොට මේ ගොල්ලෝ පොඩ්ඩක් ඉවසලා ඉන්නේපෑ. දැන් මට කියනවලකෝ, ඕගොල්ලන්ගේ ඉන්නවද එළුවෝ? ඉන්නවා ඉන්නවා, එක එළු දෙනක් ඉන්නවා මුත්තේ. ආන්න හරි, ඒ එළු දෙනත් ගේ ඇතුලේ බැඳලා එත උදේ ඇවිල්ලා මාව හම්බ වෙනවාකෝ. එනවා එනවා යන්න අපේ ගෙදර ටික දවසකට නතර වෙන්න. නෑ කියලා හරියන්නේ නෑ. එනවා යන්න ගෙදර නතර වෙන්න. මොනවද මෙන්න මේ කරපු කිස්සු වැඩේ? මේ ගෙදර තවත් ඉන්න බෑ. මම යනවා අම්මලා ගෙදර. අනේ හාමිනේ පොඩ්ඩක් කිව්වහම ඉවසලා ඉන්නකෝ. දැන් හෙට උදේම මහදැන මුත්තා ගේ ඉඩමදි ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා කිව්වනේ. ආ ඔය එන්නේ දුවගෙන එළි වෙනකොටම. දැන් ඉතින් බලම්කෝ කතා කරලා. අනේ මුත්තේ ගේ ඇතුලේ මට නම් ඉන්නවා කියා හිතන්නවත් බෑ. මගේ පැදුරයි කොට්ටෙයි එළියට විසිකලා එළියෙන් ඉඳයි කියලා ගේ ඉඩ නෑ කියලා. ඒ තරම් ගෙදර වෙඩි බෙහෙත් වගේ කට්ටිය ඔක්කොම පුපුරනවා. ඕන්න අද මං ඉඩමදි ප්‍රශ්නෙට විසඳුම දෙන්නයි යන්නේ. දැන් තමුසේ අද ගිහිල්ලා අර එළු දෙනයි, කිරියල දෙනයි, කිකිලියෝ 10 දෙනයි හිටපු තැන් වලින්ම දානවා. ඊට පස්සේ හිට ඇවිල්ලා මාව හම්බ වෙනවා. හරි මුත්තේ, මං ඒ සත්තු ටික හිටපු තැන් වලටම දාන්නම්. එහෙම දාලා හිට ඇවිල්ලා මුත්තව හම්බ වෙන්නම්කෝ. ආ ඔය එන්න දුවගෙන මූණකට හොදන්නත් කලින්. ඒ පාර නම් ටිකක් හන්තෝසෙන් වගේ තමයි මිනිහා මේ පැත්තට එන්නේ. අනේ මුත්තේ, අර සත්තු ටික එළියට ගිහින් දැම්මට පස්සේ ගෙදර හොඳටම ඉඩ ආවා. ගෙදර අයත් දැන් නම් බොහොම සතුටින් ඉන්නේ. අනේ මුත්තට පින් සිද්ධ වෙයි අපේ ප්‍රශ්නේ විසඳලා දුන්නට.